ඔබ දවසක් වේවා මාසයක් ඇතුළත රටේ ජනාධිපතිවරයා දෙවතාවක් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා මාර්තු 17 වෙනිදා එතුමා රටේ ජාතිය අමතේවා ඊයේ පෙරේදා වෙනකොට එතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉදදී රටේ ජනාධිපති ලේකම්වරයා හිටපු පුද්ගලයාත් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා එතුමාගේ මේ මාධ්‍ය සාකච්ඡාවෙන් විනාඩි 50කට ආසන්න කාලයකින් විනාඩි 10ක් විතර එතුමා යොදවලා තියෙන්නේ කොවිඩ් වසංගතය පාලනය කරපු විදිය විශේෂයෙන්ම රටේ ජනතාවට කියන්නේ. ඔබ සියලු දෙනාම දන්නවා ජනවාරි 27 වෙනිදා තමයි විදේශික කාන්තාවක් ආසාදනයට ලක් වෙලා කියන ප්‍රවෘත්ති එන්නේ. ඇය පෙබරවාරි මාසේ මැදදී ඇය සුව වෙලා කියලා මේ රටින් පිටවල් කරනවා. මාර්තු 11 වෙනිදා ශ්‍රී ලාංකික ආසාදිතයෙකු පළමු වතාවට හොයා ගන්නවා. මාර්තු 17 වෙනිදා රටේ ජනාධිපතිතුමා ජාතිය අමතලා සැමන් සහ පරිප්පු වල මිලාදු කරන බවත් මැතිවරණයේදී 3-2 ජයග්‍රහණය පිළිබඳවත් එතුමා රටේ ජනතාව දැනුවත් කරනවා. වචනයක්වත් එතුමා කරේ නැහැ කොවිඩ් වසංගතයේ පිළිබඳවත් ඒ වගේම මැති අමතිවරු රජයේ දේශපාලකයෝ ඒගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාර පවත්වාගෙන ගියා. එතුමා කිව්වේ රෝගීන් 28 දෙනෙක් හම්බුනහම රටක් වහන්න පුළුවන් කියලා. හැබැයි මේ සාකච්ඡාවේදී එතුමාගේ මතය වෙනස් වෙලා තියෙන එක ගැන ඇත්තටම මට පුංචි සතුටක් දැනුණා. අපේ රට පුංචි දූපතක්. මේ රටට එන්න පුළුවන් මේ වසංගතයේ ක්‍රම දෙකකින් විතරයි. එක්ක ගුවන් තොටුපළින් නැත්නම් වරායෙන්. වසංගතයේ පටන් ගත්ත චීනයට යාබදව තියෙන නේපාලයේ රටේ ලක්ෂ 270ක් ජනගහනය ඉන්නවා. අද අප්‍රේල් 24 වෙනිදා වෙනකොට එහෙ රෝගීන් හොයාගෙන තියෙන 48 දෙනයි තාම කවුරුත් මරණයට පත් වෙලා නැහැ. එයා ඒ යාබදව තියෙන වියට්නාමේ ලක්ෂ 970ක් ජනගහනය ඉන්නවා. අද වෙනකොට මේ අද අප්‍රේල් 24 වෙනිදා ආසාදිතයෙන් 260 දෙනෙක් හොයාගෙන තියෙන එක්කෙනෙක්ව මරණයට පත් වෙලා නැහැ. නමුත් හතර වටින්ම මුහුදෙන් වටවෙච්ච පුංචි දූපතක ඉන්න අපිට මේ වෙනකොට 373කට ආසාදිත සංඛ්‍යාව වැඩි වෙලා මරණ 7ක් සිද්ධ වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න තිබුණා අර විදේශික කාන්තාව සුවපත් වෙලා මේ රටින් පිට වෙනවයි කියලා කියපු වෙලාවේ ඒ අවශ්‍ය කටයුතු කරානම් විශේෂඥ දැනුම තියන අය මේ සම්බන්ධයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය අංශයේ සියලු දෙනා මේක රාශි කරගෙන ඒගොල්ලොන්ගේ ප්‍රමුඛත්වය ඒගොල්ලොන්ගේ අදහස් උපදෙස් අරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් උපදෙස් අරගෙන එදා අඩුම තරමේ පෙබරවාරි මා ජනවාරි 27 පෙබරවාරි නෙමේ පෙබරවාරි මාසේ අන්තිමටවත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තිබුණා නම් මේ තත්ත්වය අපිට පාලනය කරගෙන අහිංසක මිනිස්සු මැරෙන තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. රට වහලා දාන තත්ත්වයකට පත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද එතුමාගේ කතාවේදී මෙතුමා කියනවා මේක විදේශිකයෙන්ගෙන් ආපු දෙයක් කියලා. එතකොට අර විදේශික කාන්තාව සුවපත් වෙලා යනවායි කියනකොට එතුමාට සමීප කෙනෙක් අන්තර්ජාලයට මුදා හරිනවා මේ රටට එන්න මේ රට COVID-19 වසංගතය නැති නිදහස් රටක් මේ රටේ සෞඛ්‍ය දියුණු රටක් මේ රටේ අවශ්‍ය පහසුකම් තියෙනවා විදේශිකයින්ට නිවාඩුවක් ගත කරන්න මේ ගමනාන්තයට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙම කරපු රටක එහෙම වැඩ කරලා මේ ගැන සරලව එදා හිතපු හින්දා තමයි අද මේ බරපතල තත්වයට අපිට මූණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. වගකීම් විරහිතව මැතිවරණයක් වෙනුවෙන් පමණක් හිතලා බලලා වැඩ කරපු නිසා අද භයානක තත්වයකට රටපත් වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙන්නේ එදා ජනාධිපති ධූරයේ තිබිච්ච බලතල 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 2015 යහපාලන ආණ්ඩුවෙන් සීමා කරා. නැවතත් මෙතුමට අවශ්‍ය වෙලා තියෙන්නේ 3-2 බලයක් ලබාගෙන එම බලතල ලබාගත හැකි බලතල තිබෙන ජනාධිපතිවරයෙක් බවට පත් කරන්න. පත් වෙන්න. මේ පුංචි දූපතට මේ වෛරසයේ එන විදිය වළක්වා ගන්න. ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරන්න තිබුණා මේ මැතිවරණය ගැන කතා කරලා මැතිවරණය විතරක් ඔළුවේ තියාගෙන වැඩ කරපු නිසා තමයි මේ තත්ත්වය පටන් ගත්තේ අදවත් රටේ ජනතාවට ඇත්ත කියලා ඇත්ත ඇති සැටියෙන් හැම කෙනාටම දැනුවත් කරලා මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න අවශ්‍ය ක්‍රමවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයගේ එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් කරන්නා වූ පරීක්ෂණ වැඩි කරලා මේ තත්ත්වය පාලනය කරන්න කටයුතු කරන්නේ කියලා මං ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ස්තුතියි.